දැන් විපක්ෂය දන්නවා අපි ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබිලා දැන් යම් තැනකට ඇවිල්ලා රට කරගෙන යනවා කියලා. අය කරගන්න තියෙනේ අය කරගන්න නැතුව අලුත් ඒවා කරනවා. අපි හිටියනම් ඔහොම නෑ කියන්නේ මේ උත්සාහ කරන්නේ. ඕක හරි සරල තර්කයක්. මේගොල්ලෝ හිතලා මේක ජනතාවට මේ රිද්දෙන දෙයක් මේක කරොත් මේ වෙලාවේ හොඳයි ඒගොල්ලෝ පැත්තට කියලා. රජයේ හැටියට පැහැදිලිවම කියන්නේ ඔව් හිගබදු ප්‍රමාණයක් තියෙනවා. මොකක්ද ඒකට හේතුව? පළවෙනිම හේතුව අපේ රටේ තියෙන බදු නීතිය තියෙන අභියාචන අයිතිය. ඒක ලෝකෙම තියෙනවා. රජයේ විසින් බද්දා ගෙවන්න කියලා කිව්වහම නීතියේ ඉදිරියේ ගිහිල්ලා අභියාචනා කරන්න නෑ රජයේ කොට අපිට මේක ගෙවන්න බෑ කියලා අධිකරණෙන් අධිකරණයට යන්න අයිතියක් තියෙනවා සමස්ත ජනතාවට. දෙවැනි එක රජයේ ආයතන විසින් ගෙවන්න තියෙන බදු අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් රේගුවට ගන්න තියෙන බදු වලින් 95% රාජ්‍ය ආයතන ගෙවන්න තියෙන බදු. තුන්වැනි එක හිගබද්දක් අය කර ගැනීමේදී සුළුහා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයා තමයි මේකේ යම් බදු ප්‍රමාණයක් ගෙවන්නේ. ඔවුන්ව හිර කරන්නේ වට්ටන්නේ ඔවුන්ගේ ව්‍යාපාරව වැහෙන්නේ නැතුව මේක අය කර ගැනීමේ වගකීමකුත් රජයට තියෙනවා. මේ වර්ෂයේ මේ වෙනකොට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවල දීලා තිබුණු ඉලක්කත් ඔවුන් පහු කරලා තියෙනවා. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම හිගබදු අය කර ගැනීමට රජයට තියෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවල තියෙන සියලු බලතල මේ යුගයේ තරම් ක්‍රියාත්මක කරපු යුගයක් තවත් නැහැ. අපි සියලු දෙනාගෙන් බදු අය කරනවා. ඒකත් මම වගකීමෙන් කියන්නේ නැහැ. කිසිම කෙනෙකුට අපි විශේෂ සහනයක් දීලා නැහැ. ඉතින් පිටින් බලා ඉඳලා මේ වදිහා ඇඟට වදිනේවා කියන්න පුළුවන්.